අපායේ දොරටුව යයි පැවසුසනින් බොහෝ දෙනෙකුගේ මනස සිත්තම් වන්නේ ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක මකර තොරණින් ඇතුල් වී ඇති ඉතා භයංකර දොරටුවක් ලෙසයි. නමුත් මම මේ කතා කරන්න යන්නේ ඒ අපාය ගණන නෙවෙයි. මධ්‍යම ආසියාවේ ඉරානයට, ඇෆ්ගනිස්තානයට, උස්බෙකිස්තානයට සහ කැස්පියානු මුහුදට යාබදව පිහිටා ඇති තුර්කිමේනිස්තානයට අයත් කාරකුම් කාන්තාරයේ හදවත බඳු මැද කොටසේ දශක පහකට ආසන්න කාලයක් තිස්සේ ගිනි ගනිමින් දැවෙන දෑවන්ත පාපන්දු පිටියක් තරම් විශාල ආවාටයක් දක්නට ලැබෙනවා. දර්වසා වායු ආවාට ලෙස නම් කර ඇති එය ස්වදේශිකයන් හඳුන්වනු ලබන්නේ අපාය දොරටු යන නාමයෙනි. තුර්කිමේනිස්තානයේදී සංචාරකයන්ට දැක ගැනීමට ලැබෙන අසාමාන්‍ය ආරකර්ෂණයන් අතරින් ඉහළම තැනක වැජඹෙන දර්වසා වායු ආවාටේ යමහල් හෝ මැග්නා කන්දක් නම් නෙවෙයි. මෙම ආවාටේ රුසියා විසින් සිදු කරන ලද වායු යුධීමකදී ඇති වූ අනතුරක් හේතු නිර්මාණය වූ බව විශ්වාස කරනවා. පාර්කුම් කාන්තාරය ඈත් වන්නේ දර්වසා නොවේ දර්වසා නම් ගම්මානටයි. දැනට ලොව ඇති විශාලම භූගත වායු සංජිතයෙන් එකක් ලෙස සැලකෙනවා. එහි දක්නට ලැබෙන ගිනිදළු බුබුලු දමමින් උතුරයන් නිසා ස්වදේශිකයන් විසින් අපාය දොරටු ලෙස නම් කර ඇති. ආවාටේ විස්කම්භයේ මීටර් 70ක් පමණ වෙනවා. ඒ මීටර් 60ක පමණ පල්ලකින් හා ආසන්න වශයෙන් මීටර් 20ක ගැඹුරකින් යුක්ත ප්‍රදේශයකි. වර්ග මීටර් 5350ක භූමිය පුරාට පැතිරී ඇති එය දළ වශයෙන් ඇමරිකානු පාබන්දු පිටියක් තරම් වෙනවා. තුර්කිමේනිස්තාන් ජාතික භූවිද්‍යාඥයෙකු වෙන ඇනටෝලි උෂ්මේකින් විශ්වාස කරන අන්දමට දර්වාසා වායු ආවාටේ පීති ස්ථානයේ මුල්වරට අනාවරණය කරගෙන ඇත්තේ සොවිට් ඉංජිනේරුවන් විසිනි. ඒ 1971 වසරේදී ඒ සැලකිය යුතු තරම් විශාල තෙල් ආකාරය සහිත භූමියක් ලෙස සැකකළ ඔවුන් අදාළ තෙල් නිධිය කරා ළඟා වීමට මෙහෙයුමක් දියත් කරමින් භූමිය විදීම ආරම්භ කර තිබෙනවා. එම මෙහෙයුම් කටයුතු අරබි කටි කාලයක් තුරදී සිදු කරන ලද මූලික මිනුම්වලදී ඒ ස්වභාවික වායු සහිත බිම් කඩක් බව හෙළිදරව් වූ අතර ඒ වෙන විටත් සිදු කර තිබූ විදීම් ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත ආකාරයෙන් පොළොව මත ආවාටයක් මතුවේ මෙහෙයුම් මධ්‍යස්ථානයේද ගිලගනිමිනි. ආවාට තුළින් විෂ සහිත වායු නිකුත් විය හැකි බව උපකල්පනය කර ඉංජිනේරුවන් ඒ හේතුවෙන් අවට පිටිසි ගම්මානය සහ නගරවල සිදුවන හානිය වැළැක්වීම සඳහා ආවාටේ නිකුත් වන ද වායු දහනය කිරීමට කර තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු වූ සති කිහිපයක් තුළදී සම්පූර්ණයෙන්ම වායු දහනය අවසන් වන ඇති බවයි. නමුත් සමගියෙන් බලාපොරොත්තු සුන් කරමින් දශක පහකට ආසන්න කාලයක් තිස්සේ අදටත් දර්වසා වායු ආවාටේ ගිනිගෙන දැවෙනවා. 2010 වසරේදී තුර්කිමේනිස්තාන ජනාධිපති ගර් බැංගලි දර්වසා වායු ආවාට නිරීක්ෂණ චාරිකාව නිරත වූ අතර ආරක්ෂක හේතු මත දර්වසා ගම්මානයේ වෙනත් ස්ථානයකට රැගෙන යාමට සහ ආවාටේ වසා දැමීමට නියෝග කරා. නමුත් ඒ අදහස ක්‍රියාත්මක නොවු අතර 2013 වසරේදී කාරකුම් කාන්තාරයේ දර්වසා වායු ආවාටේ පීඩ ප්‍රදේශයේ ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කර තිබෙනවා.